එන්න තක් නිසා ඇති වූ බව කියන සංකූලතාවයක් මත තවත් බිලිින් දෙකු මේකුස් ඇතිබවට තොරතුරු වර්තා වනවා එල්ලෙස මියකුස් ඇත්තේ මාතර වැලිකම කණන් කිය ප්‍රදේශය පදිංචි මස හතරක් පමණ වයසති බිඳකයි මෙම බිලිඳාට වැලිපිටිය සෞඛ්‍ය වෛ්‍යෙන් ලධාරිකාරයාලේ පැවැතිසාන එකදී එන්නට ලබාදී ඇතේ පසුගිය සෙනසුරහදායි එන්නත ලබාදීමෙන් අනතුරුව බිළින්ඳාට මද උනකතියක්ත හටගෙනති බුණා මව පෙරේදා පස්සරු පහට පමණ බිලිඳාට මෞක්‍රී ලබාදී නිදි කරවා ඇති අතර පසු දින උදේසන පැ වෙ නිශප්දතාවෙන් නිසයි පරිච්චා කරති බෙන්නේ. AAD. බිලනිදාගෙන් කිසිීම ප්‍රතිචාරයක් නැතිවීම හේතුෙන් කඩිනමින් ෝහල් කතකර ඇති අතර පසුව බිලිදාමිය කුස් තිබපටයි දෙමාපියන් චෝදනා කරන්නේ. කෙසේ වෙතත් එන්නත විශවීමෙන් මෙම මරණය සිදුව නැති පපයි සෞඛ්‍යමත්‍යංශය සඳහන් කළ. එම පිළිදාට ලබාදුන් එන්නත් කුප්ියෙන්ම තපත් බිළඳල් හතර දෙනකුට එන්නත් ලබාදී තිබෙනවා. එම දරුවන්ට සංකුලතා හටකර නැති බයි, වැලිපිටිය සෞඛ්‍ය වෛද නිලදධරරි කාඩරාලේ පවසන්නේ. එයනු මෙමසිද සහධෙන් සෞ්‍යම ්‍යශමින්,රි්යක් රரம்ம்ப කර ඇතිபයි, නොෝජ සௌ सेवा අධ්‍ය्याක්ෂ ජெ്ரால் වෛද්‍ය ජීවිජ සूரிய प्रකාශ කले. මෙ අතර මාතර කම්ඹුරු පිටිය ූලිකරෝහේද යිරෝයිට් ්‍රන්තියේ ශල්ල කර්මකට භජන කළකාන්තාවක මේකේ පුවතක් අප සියත ප්‍රධහන පවෘති විකාශ්‍යයෝසේ ඊයේ වාර්තා කලා. ශල්ලකර්මය සිදුකරන අවස්ථාවේදී ශල්ලාගාරඒ විදුලිය විසන්ති වී තිබූ බවත් වෛද්‍යවරුන්ගේ නොසිකිිමක් භාව හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි ඥාතතින් චෝතනා කළේ. සේ වෙතත් ා්‍යාකාරය විදුලි විසන්දිවීමකදී තවත් ක්‍රම තුනක් මගින් විදුල සැපම සිදු කරන පයි සෞඛ්‍යමාත්‍යංශය පවසන්නේ. මියගේ කාන්තාවගේ මරන පීක්්ෂණ වාර්තාාවනිකුත් කර ඇත්තේ විවෘත තිීන් දක් ලබාදමනොයි. මේ සම්හන්ඳයෙන් රෝහල මගින්ද විශේෂ පීක්ෂයක් ආරම්භ කරති පෙනවා. අෞෂධයක් නිසා මෙම මරනය සිදුව නැති බයි නෝජ්‍ය සෞකේවා අධ්‍යක්ෂ ජෙන්ටරල් වෛද විජ සූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.